අවසරයි ආර්ය තුන්වහන්ස මම දැනගන්න කැමති පින කුසලයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. පින් දෙනකොට පවරනකොට අනුමෝදන් කරනකොට අනුන්ට පිහිට වෙනකොට උපකාර වෙනකොට පින් දෙන්න දෙන්න පින බලවත් වෙනවා කුසලයක් බවට පත් වෙනවා. පින් පිනෙන් යමක් ඉල්ලුවොත් පුණ්‍ය අභිසංකාරයක් වුණොත් පින අකුසලයක් බවට පත් වෙනවා. පිනෙන් ප්‍රාර්ථනා කළොත් පිනෙන් යාඥා කළොත් පිනෙන් ආයාචනා කළොත් අනේ මට මේ පින නිසා මේ මේවා ලැබෙන්න කියලා ආයාචනා කළොත් ඒව ලැබෙන්න පුළුවන්. නමුත් පැවැත්ම දික් වෙනවා, දුක දුක් පැවැත්ම දික් වෙනවා, නිවන ප්‍රමාද වෙනවා, නිවන පහ වෙනවා, නිවන බාධක වෙනවා. මහතෙරුන් වහන්සේ මගේ ප්‍රශ්නයක් අහන්න අවසර. මගේ ප්‍රශ්නේ පංච උපාදානස්කන්ධය සම්බන්ධවයි. පංචස්කන්ධය ගැන විග්‍රහ කරනකොට ඒකේ නාම කොටස විග්‍රහ කරනවා, වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්. පංච උපාදාන ස්කන්ධයක් වශයෙන් ඒ නම කොටස විග්‍රහ කරනකොට ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පංචස්කන්ධය. ඒ පහ උපාදානය කරගන්නේ බෙදලා බලන්න බැරි මිනිස්සු එකටම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදානය කරගෙන පරිහරණය කරනවා. මේක බෙදලා බලන්න පුළුවන් මිනිස්සු, හතර කමටහන් කරන මිනිස්සු, ධර්මීය තේරුම් ගත්ත මිනිස්සු මේ පංචස්කන්ධයේ උපාදානයේ තියෙන බය දැකලා, වරද දැකලා, අකුසලයේ දැකලා, කර්මයේ උරුමන දැකලා මේ පංචස්කන්ධයම උපාදානයෙන් තොරව පරිහරණය කරනවා. එතකොට පංචස්කන්ධය උපාදානය කරගන්න මිනිහා රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට සංකාර කරලා විඥාන කරනවා. උපාදානයෙන් තොරව පංචස්කන්ධය පරිහරණය කරන පුද්ගලයා රූප වේදනා සංඥා නිවැරදිව දැකලා ක්‍රියාසිට පවත්වලා ප්‍රඥාවෙන් පංචස්කන්ධය පරිහරණය කරනවා, උපාදානයෙන් මිදෙනවා. එතකොට උපාදානයේ මිදුණු ආර්ය ශ්‍රාවකයාටත් කොටස් පහක් තියෙනවා, රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා. පෘථග්ජන පුද්ගලයා රූප වේදනා සංඥා සංකාර කරලා විඥාණයෙන් උපාදානය කරගන්න දෙක දෙවිදිය එකයි වෙනස. එතකොට ආනපාන සති සමාධිය වඩනවා නම් සංකාර පවත්තන්නේ ක්‍රියාසිට පවත්තන්නේ, ප්‍රඥාවෙන් කටයුතු කරන විඥාණයෙන් කටයුතු කරන්නේ. එතකොට ආනපාන සති සමාධිය වඩන මිනිහා පංචස්කන්ධයම පරිහරණය කරනවා ප්‍රඥාවෙන් උපාදානයෙන් තොරව. සතර කමටහන් නොදන්නා නොකරන පුද්ගලයා අර සංකාර කරලා විඥාණයෙන් උපාදානය කරගන්න උගුලට අහු හැම කනෝ. ගෞනස ඒ පස්සෙම තවත් සියු විග්‍රහය කරගන්න අවශ්‍යයි මට. අර චේතනා පස්ස මනසිකාර කිව්වම චේතනා සහ මනසිකාර දෙක වෙන වෙන්නේ කොහොමද? ඔය චේතනාන් විතර තමයි මේ පස්ස වෙන්නේ. පස්ස කියන්නේ සම්පස්ස. ඒකට ස්පර්ශ වෙන්නේ, ගෑවෙන්නේ, ඇලෙන්නේ, අයිටි කරගන්න. සම්පස්ස වෙන්නේ මගේ කරගන්න. ඒ අනුව මනසිකාරයක් කරලා තමයි ඒක උපාදානය කරගන්න. එතන එතකොට ඒ මානසිකාර කියන්නේ චේතනාවක්ම නෙවෙයිද? මානසිකාරය කියන එක චේතනාවට වඩා හුඟක් වෙනස්. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් චේතනාන් විතව නැතුව කළොත් ඒක පස් වෙන්නේ නැහැ, මානසිකාරයක් වෙන්නේ නැහැ. අපි හිතමු මේක හොඳට ඔබ තේරුම් ගන්න ඕන. මේ කර්මයයි කර්මපතයයි බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තිනවා වෙනම. දැන් ඔබ අපි හිතමුකෝ ප්‍රාණඝාත කර්මයක් කියලා. මේ ප්‍රාණඝාත කර්මය ඔබ සතෙක් දැක්කා. මස් කන්න පුළුවන් හාවෙක් හරි මුවෙක් හරි දැක්කා. එක පාට ඔබට චේතනාවක් ආවා මේ සතා මරාගත්තොත් මස් කන්න පුළුවන්. තේරුණාද? චේතනාවක් ආවා. ඒ චේතනාව නිසා ඔබ උපක්‍රමයක් යෙදුවා, හොයුවා පොල්ලක්.
ගත්ත පොල්ලක් එලවගෙන ගියා දැන් සතෙක් දැක්කා චේතනාවක් ආවා ගත්ත පොල්ලක් එලවගෙන ගියා පොල්ලෙන් ගැහුවා ඔය ඔක්කොම කලේ චේතනාන්විත හැබැයි සතාට වැදුනේ නැහැ වැදුනේ පඳුරට සතා ගියා දැන් මනසිකාරයේ මොකද වුනේ දැන් ඒක මනසිකාරයේ බොහොම අපහසුයක් අමාරුවක් දුකක් නොලැබීමක් වුණා ඒක නිසා අර චේතනාව දැන් එතන කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ හැබැයි පොල්ලෙන් ගහලා සතාට වැදිනා සතා මැරුණා නම් අර චේතනාන්තෝ කරන නිසා චේතනා පස්ස මනසිකාරය ඔක්කොම ඉවරයි ඔක්කොම එකව වෙලා උපාදානෙන් කර්මයක් කරගත්ත කර්මපතේ සම්පූර්ණ වුණා ඉතින් ඒක නිසා ඔබ කරන කියන බොහෝ දේවල් ඔබ අතින් බොහෝ ප්‍රාණඝාත සිද්ධ වෙන්න පුළුවන් චේතනාවක් නැතුව අපි හිතමු ඔබ සමහර විටක ගෙදර අතු ගන්නවා වෙන්න පුළුවන් මකුණු දැල් කඩනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ පොතක් කියවගෙන ඉන්නවා පොතක් කියවගෙන ඉන්නකොට ඒක මොකක් හරි වැඩ කරනකොට කම්පියුටර් එකේ වැඩ කරනවා වෙන්න පුළුවන් එකපාරට මෙතන මොනවා හරි පොඩි කැසිල්ලක් ආවා මෙහෙම කළා බැලුවාම මදුරුවෙක් මැරුණා චේතනාන්විතෝ නැහැ මනසිකාරයක් නැහැ කර්මපතය සම්පූර්ණ වුණේ නැහැ හැබැයි කර්මයක් වුණා කර්මයක් වුණා කර්මපතය සම්පූර්ණ නැහැ ඔබ බැරි වෙලාවත් ඒක චේතනාන්විතව මනසිකාරයෙන් නොකළ නිසා ඒ මදුරුවා මෙහෙම මම කල්නවාම මදුරුවා මැරිලා දැන් මේ මදුරුවටත් ඔබ ඔබ චේතනාන්විතව මදුරුවා මැරියෝ නැති නිසා මේ ජීවිත කාලේ ඔබ තුලින් සතු 1000 නෙමෙයි ලක්ෂ ගණක් මැරෙන්න නැති වුවා. අපි දන්නේ නැතුව අපිට හම්බ වෙන බොහෝ සතු මැරෙන්න ඇති. හැබැයි චේතනාන්විතු නෙමෙයි මනසිකාරයෙන් යුතුව නෙමෙයි. ඒ සියලු සත්වයන්ටත් ඔබ කමා කරගෙන පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සත්වයන්ටත් ඔය අසරණානාතු තත්ත්වයෙන් මිදී නිදහස් වන්නට මේ පින උපකාර වේවා කියලා පින් දුන්නොත් ඔබ ඒ සත්වයන්ට කොච්චර ලොකු මනසිකාරයකින් චේතනාන්විතව යහපතක් කළාද ඒ සත්වයන්ට ඔබ දෙන පිනෙන් ඒ සත්ව තත්ත්වයෙන් මිදී නිදහස් වෙලා ඊට ඉහළ තත්ත්වයකට හොඳ තත්ත්වයකට මනුස්සත්වයට එන්න පාර කැපෙනවා. ඉතින් ඒක නිසා ඒක චේතනාන්විතව මනසිකාර කිරීම. ඒ චේතනාව මනසිකාරයේ දෙකක්. ඒ මගේ ප්‍රශ්නේ පිළිතුර මට ලැබුණ සමුනවස ඔබ වහන්සේගේ පාද නමස්කාර කර දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.